කතානායකතුමනි අගමැතිතුමනි ඇමතිතුමනි ආරක්ෂා ලේකම්තුමනි ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීතුමනි යුද්ධ හමුදා ප්‍රතිතුමනි අනිකුත් නිලධාරී මහත්වරුනි යුද්ධ හමුදාවේ සමාජික සියලු නෝනා මහත්වරුනි මිත්‍රවරුනි අද මේ විශේෂ උත්සවය පැවැත්වුවේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම ගැන අපේ ස්තුතිය ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න. මේකේ වැදගත්කම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ පිළිබඳ විශේෂයෙන්ම කරුණු කීපයක් සඳහන් කරන්න. ඔබේ ප්‍රධාන යුතුකම තමයි මේ රට ආරක්ෂා කරන්නට මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. රටේ ව්‍යවස්ථාවේ 3 වගන්තිය 4 වගන්තිය අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා තියෙන මේ වගන්ති දෙක එකට සම්බන්ධ කළා කිය යුතුයි කියලා එහෙනම් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. පාර්ලිමේන්තුව ජනාධිපති විධායක සහ අධිකරණය මේ ආයතන තුන ක්‍රියාත්මක නැකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා ව්‍යවස්ථාව කඩා වැටෙනවා ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා අන්න එහෙම අවස්ථාවකදී තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කරේ එක් සිද්ධීන් ගැන කතා කරනවා නම් ජූලි 9 වෙනිදා ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරය අත්පත් කරගත්තා. ඊට පස්සේ විදා ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන ඒ කාර්යාලය ලේකම් කාර්යාලය අත්පත් කරගත්තා. එතනදී ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් තිබුණේ නැහැ. හැන්දෑ වෙනකොට විශේෂයෙන්ම අගමැතිතුමාගේ නිල නිවස වන අරලියහ මන්දිරයත් අත්පත් කරගත්තා. එතනත් කාර්යාලයක් තියෙනවා. ඒකත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒක ගිහින් ඒවකට හිටපු ජනාධිපතිතුමා ඒවලේ කොළඹ නගරයේ තුල හිටපු නැති නිසා තැන දන්නේ නැති නිසා මගේ නිවසට ගෙන තිබ්බා මං ඉල්ලා ආශ්‍රයයි කියන බලාපොරොත්තු වෙයි. නමුත් අගමැතිගේ එක කාර්යාලයක් ඉතුරු වෙලා තිබුණා ශ්‍රීමත් අර්නස්ට් සිල්වා මාවති. 13 වෙනිදා යලිත් පැමිණිලා මේ අගමැති කාර්යාලයත් අත්පත් කරගත්තා. ඒකට විධායකට ක්‍රියාත්මක කරන්න කිසිම කාර්යාලයක් නැහැ. අගමැති කාර්යාලය දෙකම ගිහින් ජනාධිපති කාර්යාලයයි එවකට ජනාධිපතිතුමා ක්‍රියා කරපු ජනාධිපති මන්දිරයත් නැති වෙලා. විධායක හැටියට ක්‍රියා කරන්න කිසිම ස්ථානයක් සිදු තිබුණේ නැහැ. අගමැතිවරයෙක්ට හෝ ජනාධිපතිවරයෙක්ට. ඒ උදේ වරුවේ දවල් වරුවේ තත්ත්වය තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වට කරන්න කණ්ඩායම ආවා. ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්. දැන් විධායකය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව වට කළා පාර්ලිමේන්තුව අරගත්තා නම් ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක කරන්න බෑ. ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක කරන්න බැරි නම් එහෙනම් රටේ ආණ්ඩුවක් නැහැ. අධිකරණය වට කරලා අධිකරණය නවත්තන එක ලෙහෙසි පහසු කාර්යයක්. අනික ආයතන දෙක වාගේ නෙමෙයි. ඉතින් මෙතන පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එදා පක්ෂ නායකින්ගේ රැස්වීමක් තිබුණා කතානායකතුමා දන්නවා. ඒත් ඒ පක්ෂ නායකින්ගේ රැස්වීමේ පවා මේ කණ්ඩායම වෙනවා කියලා දැනගත්තාම ඒ පක්ෂ නායකින් රැස්වීමත් අවසන් කළා. ඒතර පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා විශේෂයෙන්ම මේ අපි දන්න ආණ්ඩු ක්‍රමේ නැති වෙනවා. ඒ නිසායි අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ජෙනරල් ශවින්ද්‍ර සිල්වටත් ඔබේ හමුදාපති ලියනගේ ජෙනරල් ජීනගේ මැතිතුමාටත් කිව්වා මේ කොහොම හරි පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. මොකද පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. මොකද ආරක්ෂා අමාත්‍යන් හිටිය කියලා ඒක ක්‍රියාත්මක කරන්න බෑ පාර්ලිමේන්තුව නැති නිසා. ඒ නිසා
එතනින් තමයි ඔබ සියලු දෙනාම බාර දුන්නේ වැඩ කටයුත්ත කරන්න. ඒ වැඩ කටයුත්ත කර කෙරුවා එන අය විසිරුවා හැඩියා කාටවත් වෙඩි තියන්නවත් වමනාවක් උනේ නැහැ. ඒක විශාල වැදගත් කාරණයක්. ඒ ගැන මම ඔබ සියලු දෙනාටම ප්‍රශංසා කරනවා ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනුවට ඔබේ සියලු කීප දෙනෙක්ට තුවාල ලැබුවා. කෙසේ හෝ මේ ආයතනය ආරක්ෂා වුණේ නිසා රටේ තත්ත්වය ඊළඟ දවසේ වෙනස් වුණා. ඒක ආරක්ෂා කරේ නැත්නම් රටේ තත්ත්වය නෑද? ඒකයි වැදගත් කියන්නේ. මේක අපි උතුරේ නැගෙනහිර දැක්කේ විශාල සටන් වාගේ නෙමෙයි, ලෝකේ තියෙන අනික් විශාල සටන් වාගේ නෙමෙයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔබ ගත්තේ පියවරක්. දස්තවාදය නැති කරා වාගේම මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරයි. දැන් පාර්ලිමේන්තුව ආරක්ෂා කරපේ ගොඩනැගිල්ල ආරක්ෂා කළා. පාර්ලිමේන්තුව රැස් වෙන්න ඉඩ දුන්නේ එකෙන් ඔබේ ඔය ව්‍යවස්ථානුකූල යුතුකමත් ඉෂ්ට කරලා තියෙනවා, රටත් ආරක්ෂා කරලා තියෙනවා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තු ඉදිරියට ගෙනියන එක. ඒක මේ බලඇණියට මේ බ්‍රිගේඩ් එයා මොබයිල් බ්‍රිගේඩියට කරන්න බෑ. පාර්ලිමේන්තු ඉදිරියට ගෙනියලා ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීලු කරන්න ඕනේ. ඔබ කඩපු පියවර දැන් අවසානයි. දැන් පාර්ලිමේන්තු ආරක්ෂා කරන එක මන්ත්‍රීලුන්ගේ පුරුද්දක්. රට කියනවා පාර්ලිමේන්තුවට එක්කට සියලු දෙනාට මේකට එකතු වෙලා ප්‍රශ්න විසඳන්න කියලා. අපි බලන අලුත් ව්‍යවස්ථා සංශෝධන ගේන්න, අලුත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ යෝජනා ගේන්න, කොහොමද සර්වපාක්ෂික පාලනයක් ඇති කරන්න කියලා ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. දැන් ඔබේ යුතුකම ඉෂ්ට කරා. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලු 225ට තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ඕනේ. මම ඉතින් විශේෂයෙන්ම කථානායකතුමාටත් අගමැතිතුමාටත් කියනවා කරුණාකරලා පාර්ලිමේන්තුවට ඒක මතක් කරන්න කියලා. මේ කැපවීමෙන් ප්‍රයෝජනය ගන්න නම් පාර්ලිමේන්තුව යළිත් රට වෙනුවෙන් ඔක්කොම එකතු වෙලා ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ ගැන මම ඔබ සියලු දෙනාටම ස්තුති කරනවා. රට වෙනුවෙන් ස්තුති කරනවා, පාර්ලිමේන්තුව වෙනුවෙන් ස්තුති කරනවා, ආණ්ඩුව වෙනුවෙන් ස්තුති කරනවා. මොකද මේක මේ පියවර ගත්ත නිසා දැන් රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න අපිට පුළුවන්. ඒක ඔය හැම එක්කෙනාටම බලපානවා. ජීවන වේදම වැඩි වෙලා, ගමන් බිමන් සීමා වෙලා, කොහටවත් බලපාන්න නැති තැනක් නැහැ. ජනාධිපතිගේ ගෙදර ඉඳන් අන්තිම ගේ වෙනකම් බලපානවා. සමහර අයට අද ආහාර නැතුව ආහාර ලබා දෙන්න අපි පීවර ගන්නවා. මේ සියල්ලම විසඳලා ප්‍රමාරු කාලයක් ආවත් ඒකෙන් ගොඩ ඇවිල්ලා එන අවුරුද්ද වෙනකොට අවසන් වෙනකොට ස්ථාවර භාවයක් ඇති කරන්නට නම් ඒක කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඔබේ වැඩ කටයුතු කළා තියෙනවා, පාර්ලිමේන්තුවට ඒක ඇති කරන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබේ වත්තේ ඔබ සියලු දෙනාම මං හිතන්නේ එයා මොබයිල් බ්‍රිගේඩ්. එයා මොබයිල් බ්‍රිගේඩියට අයිතිය මම ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන්න. ඒ ගැනත් මම වචන ස්වල්පයක් කරන්න ඕනේ. මොකද අපේ රටේ තියෙන ප්‍රධාන ඒකකයක් ඇටියට තමයි සලකන්නේ. මේක ආරම්භ කරන්නට මේ පසුබිම ගැන වචන ස්වල්පයක් කියන්නම්. 1992 93 මේකක් ඇති කරන්න ඕනද කියලා අපි සාකච්ඡා කරා ආරක්ෂක මණ්ඩලයේ. ඊට පස්සේ 1993 ඉදිරියට යන්න කියලා තීරණය කළා. විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී මම ඔක්තෝබර් මාසේ ලන්ඩන් නුවරට ගියා. ලන්ඩන් නුවරදී මට හම්බුණා ජෙනරල් මයිකල් රෝස්. ජෙනරල් මයිකල් රෝස් ෆෝක්ලන්ඩ් යුද්ධයේ අනදින නිලධාරියෙක්, ඒ වගේම බොස්නියාවේ එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙවූ පුද්ගලයෙක්. එතුමා මට හඳුන්ලා දුන්නේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බේකඩුව. මං හිතන්නේ ඊයේද පෙරේද තමයි එතුමා සමරන උත්සවයත් විජේ විමලරත්න සමරන උත්සවයත් පැවැත්වුවේ. එතුමා එක්ක සාකච්ඡා කරද්දී මං සමග ජෙනරාල් රණතුංගත් ජෙනරාල් ආටිගලත් හිටියා. අපි කොහොමද උතුරට යන්නේ කියලා විශේෂයෙන්ම විකල්ප කීපයක් තිබුණා. එතුමා එතනදී කිව්වා, මම මේ කිව්වා මේක හොඳයි, මේ මෙහෙම ඒකකයක් ආරම්භ කරන්න කියලා. ඒක උවමනයි කියලා ඉදිරියට යනවනම්. එතුමා එදා කිව්වා ඉංගලන්තේ තිබුණේ එයා අයිසෝල්ට් රෙජිමෙන්තුව වාගේ හදන්න කියලා. මම මෙතෙන්ට පැමිණියාම ඒවකට යුද්ධ හමුදාපති වෛද්‍යරත්නම එතුමාට ඒ වැඩ කටයුත්ත බාර දුන්නා. ඊට පස්සේ ජෙනරාල් ජෙරී සිල්වා ආරම්භක ඇවිල්ලා මේ වැඩ කටයුත්ත හොඳට ඉදිරියට ගෙනිච්චා. මේක ආරම්භ කළා හලංගොඩ මහත්තුමා, කර්නල් හලංගොඩ මේක බාර දීලා එතුමා මේක ඇති කරලා තියෙනවා. දැන් ඊට වඩා විශාල වෙලා තියෙනවා, බලඇණි කීපයක් තියෙනවා.
අනාගතයට මෙහෙම බල ඇනි වුමනයි. මෙහෙම ඒකක වුමනයි. ඒ අනාගත යුද්ධ කොයි ම එන ස්වරූපේ වෙනස් වෙනවා මේවා සංවිධාන වුමන වෙනවා. ඉතින් එදා ආරම්භ කරපු මේ බ්‍රිගේඩියෙන් මේ වැඩ කටයුත්ත කිරීම ගැන මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා මේක ආරම්භ කරන්න මම ක්‍රියා කරපු නිසා. ඉතින් මේ අවස්ථාවේදී ඔබ සීලු දෙනාටම අපේ හමුදා ප්‍රතිතුමා ඇතුළු යුද්ධ හමුදා මණ්ඩලයටත් ඒ වගේම ආරක්ෂක ක්‍රියා මණ්ඩලයේ ප්‍රධානීන් තුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් විශේෂයෙන්ම ස්තුති කරමින් ඔබ සීලු දෙනාටම සුබ පතමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.